YouTube කෙනෙක්ගේ මේ වෙඩින් එකක් කියලා වෝල්ග කල්පනී අනුෂ්කයි මයි වෝල්ග මෙහෙමයි අනුෂ්ක මෙහෙමයි කියන්නේ මොකද හිතන්නේ මේ මේ අපේ රටේ මේ මිනිස්සු මේ මේ හිතන දේ ගැන මොකද සමහර කෙනෙක් නිර්වත ගැන කතා කරන්නේ නිර්වත කවුරු හරි කෙනෙක් එහෙම දෙයක් එළියට දැම්මහම ඒක ඇවිල්ලා ඒ කරපු එක්කෙනාගේ වැරද්ද මිසක් වගේ කරන අය එන ඇඳවල ගිහලා පාරේ තියා ගන්න ඕනේ ඒ කියන්නේ නේද කාමරය ඇතුලේ තෘප්තිමත් වෙන්න බැරි හින්දා නෑවිලා ඒක එළියට දාන්නේ ඒතර ඊතරම් දින තෘප්තිය ලබන්නේ ලෝකයේ තේෂිත කාලයක් නිහඬ වෙලා හිටියා හැබැයි මේ නිහඬතාවය ඔන්න ගින්දරකින් විඳින්න යන්නේ ඔව් මේ කතා කරන්න ආදන්නේ ඔයාලා හැමෝම ආදරය කරන ගින්දරි එක්ක එහෙනම් ටෝක් විත් ඒසිත සබ්ස්ක්‍රයිබ් කරන නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න එදිනෙක යාබැත් තියෙන බෙල් අයිකන් එක බලලා ටච් එකේ ඉන්න අපි කතා කරලා බලමු ටෝක් විත් ඒසිත බාදක බිද සත්‍ය සොයා හරි ඇත්තටම මේ දැන් ගින්දරි කියද්දි ගින්දරයිනේ දැන් අද මේ චරිතේදී හරි සුන්දරයි. හරිද? දැන් ශ්‍රී සිද්ධායකේ හරි සුන්දර චරිතයක් කරන්නේ හැමෝම ඇවිල්ලා බලන්නේ. ඒක රසය අපි තියන්න ඕනේ. හැබැයි මට දැන් දෙන්නේ මේ ෆිල්ම් එකෙන් පොඩ්ඩක් එළියට ගිහිල්ලා පොඩි ප්‍රශ්නයක් අහන්න තියෙනවා. අපේ මිනිස්සු ගැන අපේ රට ගැන. ඇත්තටම අපේ තරුණ තරුණියෝ හොඳයි. එක එක මිනිස්සු ඉන්න හැබැයි සමහර මිනිස්සු ඉන්න හරි වෙනස්. උදාහරණයක් විදිහට ගත්තොත් අපි දැක්කා YouTube කෙනෙක්ගේ මේ වෙඩින් එකක් කියලා වෝල්ග කල්පනී අනුෂ්කයි අනුස්කුදාන කියන ඒ YouTubeයි ඒ දෙන්න බැඳ කියලා එන වෛරල් එකක් ගියා. ඒක මේ ප්‍රොඩක්ෂන් එකේ ඒගොල්ලන්ගේ වීඩියෝ එකකට කරපු එකක්. හැබැයි මිනිස්සු මේක ඇත්තට අරගෙන කැදිගල මඩ ගහන්න ගත්තා. වෙන්න මෙහෙමයි වෝල්ග මෙහෙමයි අනුෂ්ක මෙහෙමයි කියන්නේ. මොකද හිතන්නේ මේ මේ අපේ රටේ මේ මිනිස්සු මේ මේ හිතන දේ ගැන මොකද හිතන්නේ? ඉතින් අර දැන් හැමදේම YouTube එකේ දැන් ඒකයි වෙලා තියෙන්නේ. අපේ මිනිස්සු හැමදේම විශ්වාස කරනවා. ඒ කියන්නේ පත්තරේ මොනවද දාන්නේ ඒක විශ්වාස කරනවා. පේන්න මොනවද තියෙන්නේ ඒක විශ්වාස කරනවා. ඒ කියන්නේ ඒකේ ඒ දෙපැත්තක් බලන්න ඒක ඇත්තද කියලා එහෙම විමසලා බලන්නෙත් නෑ. ඒක දැක්කපු ගාම ඒක පිළිබඳව කතා කරනවා එක එකයි එක එක විදිහට කතා කරනවා කතා කරන්නේ නැති සද්ද නැතු වෙනවා ඉතින් මම ඒකට අත්‍තර මුකුත් කියන්න බෑ ඉතින් දැන් ඒ විදිහට තමයි මිනිස්සු පුරුදු වෙලා ඉන්නේ ඒක තමයි ඒගොල්ලෝ මාකට් කරන්නේ අපේ මිනිස්සුන්ගේ සිතිවිලි ඒක තමයි ඒගොල්ලෝ මාකට් කරන්නේ ඒක තමයි ඒගොල්ලෝ ටාගට් කරන්නේ ඉතින් බලනකොට අන්තිමට අවශ්‍ය කෙනාගේ වැඩේ වෙලා තියෙනවා අවශ්‍ය කෙනාගේ වැඩේ වෙලා තියෙනවා ජෙනරලි අපි හිතමු සාමාන්‍ය කෙනෙක් ඒ ඒ ගෑනු ළමෙක් හරි පිළිමල අපි ගේම ගෑල්ලමෙක් ගමුකෝ ගෑල් ළමෙක්ට යම් කිසි දෙයක් වෙනවා මොනවා හරි අපි හිතමු ඡායාරූප සමාජ මාධ්‍ය ජාලා තුල ගිහිල්ලා වීඩියෝ රූප රාමු සමාජ මාධ්‍ය ජාලා තුල ගිහිල්ලා එතකොට දැන් යම් කිසි විදියක රැවටීමක් තුලින් ඒක එළියට පිටත් වෙන්නේ තේරෙන ඔබ දුවේ වගේ හිතන්න කියන එක එතකොට එහෙම වුණාට පස්සේ කෙල්ලට ආයේ සාමාන්‍ය කෙල්ලෙක් විදියට හොඳ විවාහයක් කරගෙන ඉන්න බැරිද මේ අනිවාර්යෙන් පුළුවන් මොකද මේ සමාජයේ එහෙම ගොඩක් වෙලා තියෙනවා මම දැකලා තියෙනවා ගොඩක් ඒ වගේ කට්ටිය කසාද බැඳලා ලස්සන පෞල් ජීවිත ගත කරන අය ඉන්නවා ඒ ඇවිල්ලා තම තමන් දැනගන්න ඕනේක තම තමන් කොහොමද ඒ ජීවිතය හදාගන්නේ කියන්නේ يعني යම් කිසි තැනක වැරදුනා නම් ඒ වැරදුනේ කොතනද කියලා අවබෝධ කරගෙන එතනින් එහාට යන මොකද ඒකත් එක්ක ලතවිවි හිටියොත් එහෙම එතනින් එහාට යන්න අමාරුයිනේ එතකොට තමන් බලන්න ඕනේ තමන් කවුද තමන් ඒ කියන කෙනාද එහෙම නැත්නම් තමන් කියන කෙනා තමන් අඳුරනවාද එතකොට ඒ තමන් කියන කෙනාව ඉස්සරහට අරන් යනවා මිසක් අර කවුරු හරි එළියේ ඉඳලා කියන ඔයා මෙහෙමයි කියලා ඇඟිලි දික් කරන කෙනාව ඉදිරියට අරගෙන යන්න ගියොත් වැරදිලා මට දැන් වැඩක් නැහැ මම කොච්චර හොඳට ඉඳලා මට ඇඟිලි දික් කරනවා මම මේ විදිහටම යනවා කියලා ගියොත් වැරදි ඒ තමන් දැනගන්න ඕනේ තමන් කියන කෙනා කවුද එළියේ ඉන්න කෙනා මාව පෙන්වන්නේ කොහොමද ඒක වැඩක් නැහැ තමන් කියන කෙනා අඳුරනවා නම් තමන් කවුද කියලා ඒ තමන් කෙනා විදිහට ජීවිතේ ඉස්සරහට මූණ දෙනකොට තමයි මම හිතන්නේ ඕන කෙනෙක්ට හරියන්නේ يعني ඔයා දන්නවනේ ඔයා කවුද කියලා මම ඇත්තටම මේ ප්‍රශ්නේ ඇහුවේ මොකද ගොඩක් මම මට මම සමාජ මාධ්‍යයේ මිනිස්සු වෙනුවෙන් කතා කරන කෙනෙක් ඉන්න මට ගොඩක් එන කම්ප්ලේන් එකක් සමහර ළමයින්ගේ අම්මලා කියනවා දුව සොයිසයිඩ් කරගන්න ගියා මෙහෙම දෙයක් ඉඳා මේ මේක ගොඩක් ගෑනු ළමයින්ට තියෙන ප්‍රශ්න මම ඒකයි දැන් ඔයා ෆලෝ කරන ගොඩක් අය ඉන්නවා මේ සමාජ මාධ්‍ය වේවා හැම තැනම මේ රට පුරාම ඉන්න ආපලෝ කරන. එතකොට ඔයාගෙන් මැසේජ් එකක් දුන්නොත් ඒ වගේ ළමයෙක්ට ඒ වගේ මානසිකව වැටලෙන්න මම හිතන්නේ ඒක ලොකු පිනක් එක පැත්තකින්. ඔව් ඒ කියන්නේ මෙහෙමයි. දැන් සමහර කෙනෙක් නිර්වත ගැන කතා කරන්නේ. නිර්වත කියන්නේ රංගන ශිල්පිනියක් විදියට අපේ රටේ අපි හරියට නිර්මාණ කරන නිර්වත කියන්නේ දැන් මේ ශරීරය කියන්නේ
අපේ මේ 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 බෑග් එක වගේ මේකවිල බා කියන අපේ ප්‍රොප් එක නේද එතකොට අපි ඒක අපේ නිර්මාණ වෙන පාවිච්චි කරනවා එහෙම දෙයක් ඒක නිර්වත කියන්නේ මේ චිත්‍රයක නැගුවොත් නිර්වත කියන්නේ බොහොම සුන්දර දෙයක් එතකොට කවුරු හරි කෙනෙක් එහෙම දෙයක් එළියට දැම්මහම ඒක ඇවිල්ලා ඒ කරපු එක්කෙනාගේ වැරද්ද මිසක් ඒ දරුවගේ වැරද්දක් නෙවෙයිනේ එතකොට ඒක තේරුම් ගන්න ඕනේ. ඒ කියන්නේ ඒ ඒ ළමයා ඒ වෙලාවේ ඇයි ඒ දේ කරේ? මොකද ඒක පළවෙනි කෙනා නෙවෙයිනේ ඒක කරන්නේ. සියලුම දෙනා මේ කාමර ඇතුලේ ඔක් කරනවා. කාමර ඇතුලේ කරලා එළියට පාරට දැන් ඔය ඔය වගේ කරන අය එන ඇඳවල් ගිහලා පාර තියා ගන්න ඕනේ. ඒ කියන්නේ නේද? කාමර ඇතුලේ තෘප්තිමත් වෙන්න බැරි හින්දා නෑවිලා ඒක එළියට දාන්නේ. එතකොට එතරම්දින තෘප්තිය ලබන්නේ. එතකොට ඒක එයාගේ මානසික ආබාධයක් නිසා මං හිතන්නේ කවුරු හරි ඒකත් එක ආදරය කරන්න සම්බන්ධ වෙච්ච කෙනාගේ ප්‍රශ්නයක් කියලා. ඉතින් ඒක ඒ කෙනාගේ මොළේ ආබාධයක් නිසා මං හිතන්නේ යහළු දරුවන්ගේ ප්‍රශ්නයක් කියලා. ඉතින් මං හිතන්නේ මේ වගේ දේවල් වලට මම ඇත්තටම තමන්ට ලැබිලා තියෙන මේ ජීවිතේ ඉතාමත්ම වටින ජීවිතයක්. ඒ කියන්නේ ඔය ඒ වගේ දේවල් වලට අමතරව යම් කිසි දක්ෂතාවයක් එක්ක මොනවා හරි දෙයක් එක්කලා මේ ලෝකේ අපි ඉපදිලා තියෙන යම් සි දෙයක් දෙන්න, දරුවෝ හදන්න, මොනවා හරි දෙයක් කරන්නේ කවුරු හරි කාගේ හරි ජීවිතයක් බේරගන්න මොනවා හරි වෙන්න පුළුවන්. දැන් ප්‍රශ්න කතා කරන්න ප්‍රශ්න විසඳ ඒ වගේ ජීවිතයක් ලැබිලා තියෙදි මම හිතන්නේ ඔය වගේ චූටි චූටි දේවල් වලට තමන්ට ලැබිලා තියෙන මේ විශේෂ දවස හෝ දෙක හෝ අවුරුද්ද හෝ මේ ලැබිලා තියෙන ජීවිතේ මං හිතන්නේ කිසිම දෙයකින් වෙනස් කරගන්න ඕනේ නැහැ. ඒ අද තමයි වටිනම දවස. හෙටගෙන අපි දන්නේ ඉතින් අද දවස පුළුවන් තරම් අද කියලා කියන්නේ gift එකක්. අද කියන්නේ gift එකක්. ඉතින් මම කියන්නේ අද කියන දවස ඉතාමත් ආදරයෙන් පාවිච්චි කරන්න මේ කාලය තමයි ඉතාමත් වැදගත්. ඒ වගේම මම කියන්නේ ආදරය කරන අයට මිනිස්සුන්ගේ ජීවිතවල තියෙන වටිනාම දේ තමයි කාලය කියන්නේ. ඒ කාලය නාස්ති කරන්න එපා. ඒ කියන්නේ මොනවා හරි ප්‍රශ්නයක් හින්දා ඒ කියන්නේ කාගේ හරි කාලය විනාශ කරන්න නැතුව එක්ක එපා නම් දාලා යන්න ඕනේ. ප්‍රශ්නයක් නැහැ. ඒතර කාලේ ඉතුරු වෙනවානේ. ඒ කියන්නේ බොරුවට බොරු දේවල් කර කර මිනිස්සුන්ගේ කාලේ නාස්ති කරන්න නැතුව මං කියන්නේ මිනිස්සුන්ගේ කාලේ වටිනාකම දෙන්න. මුදල්වත් මේ කිසිම දෙයක් නෙමේ. අපේ තියෙන මේ කාලේ මේ ජීවිත කාලය තමයි ඉතාමත් වැදගත්. මං ඉතින් මේ තරුණ අයට ඇත්තටම තරුණ අය හෝ මහලු අය හෝ ඕන කෙනෙක් සියදිවි හානි කරගන්නවානේ. මොනවා හරි ප්‍රශ්නයකදී මං කියන්නේ පොඩි පොඩි ප්‍රශ්න වලට එහෙම දේවල් කරගන්න එපා. මේ මේ වටිනා කාලය මේ මුදල් වලටත් වඩා වටිනා කාලය. මේ අපි ඉපදුන මොකක් හරි දෙයක් හේතුවක් ඉන්නා ඒ හේතුව වෙනුවෙන් පාවිච්චි කරන්න කියලා තමයි. දැන් ඒ එක්කම ආදරය ගැන විශ්වාස කරනවා. ආදරය ගැන විශ්වාස කරනවා. මේ ලෝකෙ මෙහෙමයි. එහෙම එක එක අය එක එක විදිහට සමහරුන්ට ආදරය ලැබෙනවා. සමහරුන්ට ආදරය ලැබෙන්නේ නැහැ. එතකොට සමහර තැන්වලදී අපිට කියන්න බෑ ආදරේ කියන්නේ ඇත්තක්ද බොරුවක්ද එහෙම කියලා කියන්න බෑ. මේ ලෝකෙ හැමදේම අවිනිශ්චිතයිනේ. එතකොට විශ්වාස කරන්න පුළුවන් ආදරයක් ලැබුණොත් විශ්වාස කරන්න. අවිශ්වාස කරන්න අවිශ්වාසයක් තියෙනවා නම් ඒක අවිශ්වාසයෙන් කරලා තමන්ගේ ජීවිතේ තමන්ගේ පාර යන්න. එච්චරයි. ඒ ආදරය විශ්වාස කරනවාද අරක විශ්වාස කරනවාද මේක විශ්වාස කරනවාද ඒක එතනින් අරගෙන මේ ඕනම දෙයක් නෑ. දැන් බුද්ධාගම උනත් සමහරු විශ්වාස කරනවා සමහරු විශ්වාස කරනවා. මේ ඊයේ පෙරේද මේ මම කතා කරනකොට කෙනෙක් කියලා අකෝ මේ දන්න කෙනා ඒ කියන්නේ හැමදේම තේරුම් ගත්ත කෙනා ඔය කිසිම දෙයක් පස්සේ යන්නේ නැහැ කියලා. මං ඔය කවුද හරියටම දන්නේ? අනිවාර්යෙන්. හොඳ ප්‍රශ්නය. කවුද හරියටම දන්නේ? ඒක හරි. ආ එතකොට අපි හැමෝම හැම කෙනා හැමදාම රැවටෙන්න පුළුවන්. ආගම් වශයෙන් හෝ ආදරය වශයෙන් හෝ යාළු මිත්‍රකම් වශයෙන් හෝ අපි රැවටෙන්න පුළුවන්. එතකොට අපි හරියට දන්නේ නැහැ නේ කවුද? දන්නම කෙනා කිව්වත් මං හිතන්නේ ඉතින් බුදුන් වහන්සේ අපි අහලා තියෙනවා. ඉතින් සියලුම දේ ගා එයා උනත් කිව්වේ සියලුම දේ අර හොයන්න යන්න එපා. මම කියන දේ උනත් මේ ප්‍රශ්න කරන්න කියලා. ඉතින් ඒ හින්දා මේ අර වාගේ ආදරේ මාත්‍රකානේ ඔක්කොම අර එතකොට ආදරේ මාත්‍රකා යාපෝ හරියට දන්නේ නැහැ. එතකොට ආදරේ ගැන දන්නේ නැද්ද එතකොට? ආදරේ ගැන දන්නේ ඔයා දන්නවද? මම හිතන්නේ මම දන්නවා. හැබැයි ඒ කියන්නේ ඔයා දන්නවා. ඒ කියන්නේ ඔයා නෑ මම ආරෝගය මම තමයි හොඳටම දන්නේ නෙමෙයි. මම යම් තාක් දුරකට දන්නවා. මෙයා මගේ ගඩෙන් උත්තරේ අරගෙන යාරි. ඒ වොට්ටු නෑ.
මට ඒකට හරි උත්තරයක් දෙන්න බෑතොල් දම් මං කියන කහන් ඉන්න කෙනෙක් හරි එක කියලා එම නත්තම් මෙයා කොහොම දෙහෙම කියන්න කියලා එතුත්තේ එතුට ඇත්තර මම දන්නෑ ම කොල්ල කර කෙල්ල කරරි බඳන්න මොද ජීවිත ලස්සට ගෙනිය එහෙම නෑ බඳින් ඇතුව ලස්සට ජීවත්වනයින්නවා තනිකට ලස්සට ජීවත්වන මිනිස්සුන්වා ඒක එක්කෙන හිතන විදිය ඒකන එක එක්කෙන තෝරගන්න ජීවිත එතුට අපිට ඒකට මේ අත් ඇඟිල දික් කරන්න බෑ මොකද එක එක්කෙනගේ එක්ස්පිරියන්ස් එක් කලා තමයි එක් ඔයාගේ මවපියන්ගේ හරි එයා සමාජයේ දැකපු දෙයක් හරිඉන්න සමහර එක එක තීරණ ගන්නවා ලයිස් එක සමහරු අපි දැන් බෞද්ධන සංසාරයේ පතාගෙන සමහර දේවල් අර දැන් ෆිල්ම් එකත් මේ මෙහෙම කිව්වට මෙහෙම කිව්වට ගයිස් ඔයාලා බලන්න මේ ශ්‍රී සිද්ධ ෆිල්ම් එක මේ බලන්න එන්න ඕගොල්ල හරි දෙක එලියට දැම්මට පස්සේ මෙයත් පතාගෙන එන්න කෙනෙක් ආදරය කරන ෆිල්ම් එක ඒක බොරු දෙනකොට සංසාර සමහරලාට මම ජීවිතයට පදින්නෑ කියලෙවල එහෙම එනවා සමහර වෙන මම මෙයාව තමයි ජීවිත කාල ලෝ ගම දාම ආත්ම සියද කෝටියද මෙයාව තමයි බඳින්න කියලා එනවා ඉතින් අර ඒ අපි දන්න අර බුද්ධාගමනේ දැන් ඔය අපි විශ්වාස කරනවා කිසිම දෙයක නරකක් නෑ හොඳයි අපිට කියන්න බෑනේ වැරදි කියලා මල්ලේ ඒක ඇත්ත ඉතින් එහෙනම් බොහොම ස්තුතියක් මේ එකතු වුණාට මාත් එක්ක ඉතින් ශ්‍රී සිද්ධ මේ චිත්‍රපටය ඇත්තටම ගොඩක් ලස්සන චිත්‍රපටයක් ඉතින් ඇය ඇත්තටම මම දැන් අවංකවම කියන්න දාගේ ඇක්ටින් ගැන අවංකවම කියන්න හදවතට එකගොම කියනවනම් මට අක්කේතන රඟපෑව කියලා තේරුන්නේ ඒ කියන්නේ රඟපෑවම ඒක අවුල් රඟපාල කියලා තේරෙන්නේ නැහැ ඒක ඒ කියන්නේ හරිම තාත්වික රංගනයක් හරිම ලස්සනයි අර හරියට හිතන වදින හැම පැත්තකටම කියන්නේ මොකද කියන්නේ චිත්‍රපටයේ ඒකේ හැම ඉමෝෂන් එකටම ආදරේදී ආදරේ නිරූපණය කිරීමේදී එතකොට ශෝකය නිරූපණය කිරීමේදී විරහව මේ හැම දෙයක්ම හරි ලස්සනට ඔයා මම යූටියුබර් කෙනෙක් ඉදිරියට කියන්නේ වා සුපර් එහෙම කරන්න එපා දැම්මම මේක එලියට දැම්මට පස්සේ අපේ කොල්ලෝ ගෙල්ලන්ට මේක බලන්න ඕනේ විශේෂයෙන් මෙයා ඉන්නකොට අර ගින්දරීනේ මෙයා අමතක කරලා බලන්න නෑ එතනත් එහෙම සීන් එකක් යනවා මාර සීන් එකක් යනවා ඒක ඉද අනිවාර්යෙන්ම බලන්න ඕනේ ඒකින්ද අපිට මේ සචි අයියට කියන්න තියෙන්නේ කරුණාකරලා ඉක්මනට රිලීස් ගන්න අපේ කොල්ල ගෙල්ලන්ට මේක බලන්න ඕනේ එහෙනම් ටෝක් හිතේෂිත සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මොකද කරන්නේ ඕනේ සබ්ස්ක්‍රයිබ් කරලා එතන යාබැත්ත තියෙන බෙල් මොකද බෙල් ලකුණ ක්ලික් කරන්න එහෙනම් ජය වේවා ජය ශ්‍රී වේවා